ඉවට දේශපාලන සදාචාරය පුරුදු පුහුණු කරගන්න. ආර්ථික දුරාචාරයෙන් අපි ඇත්තෙන්ට රටක වුණත් එහෙමයි. පුද්ගල තත්ත්වයක් බුදුහාමුදුරුව දේශනා කළේ සම්මා කම්මන්ත කියලා. ආර්ථික දුරාචාරයෙන් ඇත්තෙන්ට සංස්කෘතික දුරාචාරයෙන් අපි ඇත්තෙන්න ඕන. සංස්කෘතිය කියන්නේ මිනිහා තමන්ගේ ජීවිතය මනුෂ්‍යයා යහපත් ලෙස සංස්කරණය කර ගැනීම. ඒක ධර්මයේ මත පදනම් වෙන්න ඕන. ඒක සංස්කෘතික සදාචාරයක් අපිට තේන්න ඕන. ඒ වගේම සමාජ දුරාචාරයක් තියෙනවා. සමාජය ගත්තාන් පස්සේ ජාති හැටියට, කුල හැටියට, ආගම් හැටියට, ඒ වගේම ස්ත්‍රී පුරුෂෝ හැටියට, වයස් හැටියට, උගත් නුගත් හැටියට අපි බෙදා ගන්න තමයි කැමති. සාමූහිකත්වය අපි පුළුවන් තරම් ඈත් කරලා මේ අනන්‍යතාව 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 කියලා පුළුවන් තරම් අපි බෙදිලා 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 ප්‍රශ්න ඇති කරගන්න තමයි අපි බොහොම හපන් වෙලා තිබෙන්නේ. අනන්‍යතාවන් පිළිබඳ මගේ කිසිම විරෝධයක් නැහැ. නමුත් ඒ අනන්‍යතා ඉක්මවා ගිය පළල් මනුෂ්‍යත්වයක් අපි හොයාගෙන යා යුතුයි. එම නිසා මම හිතන්නේ ඒ මනුෂ්‍යත්වය උල්ලංඝනය කරන අනන්‍යතාවක් වෙනුවෙන් අපි පෙනී සිටින එක සමාජ දුරාචාරයක්. අන්න සමාජ දුරාචාරයට සමාජ සදාචාරය කියන්නේ මනුෂ්‍ය ධර්ම පිළිගන්න සදාචාරය. අන්න ඒ වෙනුවෙන් මම පෙන්නන හිටුනේ. ඒ වගේම විශේෂයෙන්ම උනන්දු වෙන කාරණයක් තමයි මේ පරිසරය කියන්නේ. පරිසර දුරාචාරයක් අපිට පේන්න තියෙනවා. ඒ පරිසර දුරාචාරයට එරිව පරිසර සදාචාරයක් අපි අවගාධිකා කරගත යුතුයි. මෙන්න මේ පස්වදෑරුම් ධර්මය අපි ආගම බවට පත් වෙලා තියෙනවා. ඒ හැරෙන්න අහවල් ආගම අහවල් ආගම අහවල් ආගම කියලා ඒක ඉස්මතු තියාගෙන ප්‍රදර්ශනය කරනවට වඩා සියලුම ආගම් වල තියෙන සාර ධර්ම ජීවිතයට ඒක රාශි කර ගැනීම තමයි මගේ ආගමිකත්වය. ඔහු පත පොත කියවන ලියන කියන චරිතයක් වීම. ඔහුට ඉතාමත්ම හොඳින් භාෂා දෙකෙන්ම ලියන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ශාස්ත්‍රකාමී මනසක් ඔහුට තිබුණා. ඔහු තමන්ගේ දැනුම ලබා ගැනීමට වෙනත් රටවල් වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබලා තමන්ගේ අත්දැකීම් දැනුම ප්‍රගුණ කරගත්ත පුද්ගලයෙක්. ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ විවිධ අවස්ථාවන් මම නිරීක්ෂණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, ඒ වගේම ලේක් හවුස් ආයතනයේ ඔහු රාජකාරි කරපු ආකාරය, ජාතික රූපවාහිනී සංස්ථාවේ රාජකාරි කරපු ආකාරය, ඔහුට ඕනෑම ආයතනයකට නිසි නායකත්වයක් දෙන්නට තිබුණු හැකියාව සැබවින්ම සිද්ගන්නා සුළුයි. ඒ වගේම මම විශ්වාස කරනවා අද අපි ජීවත් වන මේ සමාජයේ කඩා වැටුණු විපරීත දේශපාලනඥයන් ජීවත් වන කාලේ මේ වගේ තරුණ දැනුගත් පුද්ගලයෝ එබඳු තානාන්තරවලට පත් වෙලා රටට සේවයක් කරන්නට සමත් වෙයි කියලා. අවසාන වශයෙන් අතන අපි දන්න ඔබ වෘත්තීය මට්ටමේ ඉතාමත් බැරෑරුම් වෘත්තික තමයි අද නියැලෙන්නේ. ඉතින් කොහොමද මේ කාලේ ගෙවෙන්නේ? ඔව්, මේ කාලේ ගෙවෙන එකට පසුබිමක්කුත් තියෙනවා. මේ කැනඩාවේ කටයුතු නිම කරලා ලංකාවට ආවට පස්සේ මට එච්චර ලොකු වැඩක් කරන්න ලැබුණේ නැහැ. ඉතාම බාර දුර වගකීම් සහිත අමාත්‍යංශයක්. ඉතාම හොඳ අමාත්‍යවරයෙක්. බොහොම ශිෂ්ට සම්පන්න මාධ්‍ය භාවිතාවක් මේ රටේ හදන්න ඕනේ කියලා විශ්වාස කරන අමාත්‍යවරයෙක් අපිට ලැබිලා තිබෙනවා මගේ වයසම. ඉතින් ඉතාම හොඳින් එතුමා අපට උපදෙස් දෙනවා වැඩ කටයුතු කරගෙන යන්න. නමුත් අපට දීලා තියෙන අභියෝග අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා. පළවෙනි කාරණේ තමයි රටේ රාජ්‍ය මාධ්‍ය සියල්ලම මාධ්‍ය අවභාවිතාවේ නොදවන සුභාෂිතය රජයන හොඳ පණිවිඩයක් දෙන පාඨකයා ප්‍රඥාවෙන් රසිකත්වයෙන් වින්දනයෙන් දැනුමෙන් බලවත් කරන මාධ්‍ය බවට පත් කරන්න. ඒ වගේම මේවා කර්මාන්තයක් හැට දියුණු කරන්න කීමේ අභියෝගය අපට තිබෙනවා. ඒ වගේම ඉස්සර වගේ නෙවෙයි දැන් මේ වෙනකොට පුද්ගලික අංශයේ මාධ්‍යත්, ඒ වගේම සමාජ මාධ්‍යත්. ඒ මාධ්‍ය බලපෑම සමාජයට වැඩි. මේවා සම්බන්ධයෙන් අමාත්‍යංශ හැටියට රාජ්‍යයක් හැටියට කරන මැදිහත්ව අපිට කරන්න වෙලා තිබෙනවා. ඒවට මැදිහත් වෙන්න වෙලා තිබෙනවා. ඒ වගේම යම් යම් අනපනත් අපිට හදන්න වෙලා තිබෙනවා. මේ දවස්වල රජයේ ප්‍රමුඛතාවක් දීලා කටයුතු කරන්නේ මේ
තොරතුරු දැන ගැනීමේ අයිතිය කියන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකෙදී අධිකරණ අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ දෙක එකතු වෙලා අපේ අමාත්‍යාංශයත් හරියට ඒකේ වැඩ කරගෙන යනවා. ඉතාමත්ම කාර්ය බහුල කාලයක් අමාත්‍යාංශය යටතේ තිබිච්ච ආයතන ගණනාවක් මම වැඩ කළා තිබෙනවා. රූපහානි සංස්ථාවේ ගුවන්විල සංස්ථාවේ සලේකෞස ආයතනය කියන තුනේම මම ආයතන ප්‍රධානීකරණය වැඩ කළා තිබෙනවා. ඉතින් මේ රාජමාධ්‍ය ක්ෂේත්‍රය නම් මට අලුත් ක්ෂේත්‍රයක් නෙවෙයි. නමුත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් හැටියට මට රාජ්‍ය මාධ්‍යත් පුද්ගලික මාධ්‍ය අංශයත් ඒ වගේම රටේ ප්‍රතිපත්ති සම්පාදනයත් මේ සියල්ලේ පරිපාලනයත් කියන අංශ ගණනාවක් එකරාශි කරමින් වැඩ කටයුතු කරන්න වෙලා තිබෙනවා. ඉතින් මේක අභියෝගාත්මක කාර්යයක්. මම පසුගිය දවස්වල විවේචනයට ලක් වුණ මාධ්‍යංශ අතරින් එකක් තමයි. ඉතින් මේ වගේ අභියෝගයක් බාර ගන්න මම හිතන්නේ ඔබ තුළ තිබුණු මේ ඇත්තටම ලැබුණු අත්දැකීම් මෙච්චර කාලයක් මම හිතන්නේ ওই අත්දැකීම ප්‍රයෝජනයක් වෙන්න ඇති. විවේචනය නම් කොහොමත් වෙනවා, කියන්නේ ජනමාධ්‍ය කියන එක ඔබත් මාධ්‍යකරුවෙක් හැටියට කොහොමත් පේන්න ඇති. මාධ්‍ය ග්‍රාහකයා තනි අදහසක් තියෙන කෙනෙක් නෙවෙයි. හැමෝටම මාධ්‍ය සම්බන්ධයෙන් මොකක් හරි අදහසක් තිබෙනවා. ඒ මොකක් හරි අදහස එක එක විදිහට ප්‍රචාරය වෙනවා. ඉතින් හැමෝගේම අදහස් කිසියම් මට්ටමකින් ඒකරාශී කර ගැනීමට හැකි වෙනවා නම් මාධ්‍යයක් සාර්ථක වෙනවා. ඒ වගේම විවේචනය කියන එක දරා ගැනීමට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම විවේචන සංස්කෘතියක් අපි හදන්න ඕනේ. විවේචනය කරන්නේ හුදෙක් මිනිහෙක් ආයතනයක් වටවල දාන්න නෙවෙයි. විවේචනයක් තිබෙන්න ඕනේ විචාරාත්මකවයි එක තියෙන්න ඕනේ. විචාර චින්තාවක් විවේචනයකට අවශ්‍යයි. ඒ විචාර දෘෂ්ටිය තිබෙනවා නම් ජීවිතයට වගේම මාධ්‍යයටත් විචාරයක් අවශ්‍යයි. මාධ්‍ය විචාරය අපි දියුණු කරගත යුතුයි. එහෙම ගත්තාම පස්සේ ඒ විචාරාත්මක ප්‍රවේශයෙන් එන විවේචනය ඉතාම සරුසාර එකක්. ඒක අපි බාර ගන්න ඕනේ. මම වුණත් අනාගතේ පත් වෙන ඕනම ලේකම්වරයෙක් වුණත් ඕනම මාධ්‍ය පරිපාලකයෙක් වුණත් මාධ්‍ය අමතිවරයෙක් වුණත් ඒකට බය වෙලා වැඩ කරන්න හොඳ නැහැ. ඉතින් මම හිතන්නේ වැඩ කරලා ලබාගත් අත්දැකීම් මේ අමාත්‍යංශයේ කටයුතු කරගෙන යෑමට මට බෙහෙවින් ඉවහල්ලා තිබෙනවා. එහෙමයි. ඉතාමත් හරවත් පුරහොරාවක් තමයි ගෙවුනේ. මේ පිළිසඳරට එක්ුණාට ඔබට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන අතර ඉදිරි අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමගාමීව. ලබන සතියේත් අපි මුණ ගැසෙමු ඔබ දන්නා කෙනෙකුගේ නොදන්නා ජීවිත කතාවක් සමග. ඔබට සුබ සතියක්.